ආයි බොන් තමුන් නාන්සලට මම අද දේශපාලන පැත්තේ වීඩියෝ එකක් ගෙනෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මම තමුන් නාන්සල දැනුවත් කරලා තියෙනවා 2024 වර්ෂය එතරම් හොඳ වර්ෂයක් නෙවෙයි කියලා ඇයි මං එහෙම කිව්වේ අංක 4 එකතුව 2024 अंक हाथ रेखा अट्ठा अंक विद्यावटन मे अट्टे इलाका इतर इलाकमे मे वर्ष पिताम नरक तथ्य मेरे अट्ट उदावीन बाब तम चल मम दिदासी हाथ रे वर्ष पीली बांधव अनावकी पवसलाइन मगे मे अनावकी कॉपी कर लें ඉන්නවා මේ වෙනකොට 7-8 දෙනෙක් කොපි කරලා YouTube කාර්යොන්ට සල්ලි දීලා ඒ YouTube channel වල වැඩියෙන් ග්‍රාහකයන් ඉන්න නිසා ඒවා අර ඕන බොරුවක් දැම්මම ලක්ෂ මිලියනක් ඉන්න YouTube එක ඕන බොරුවක් දැම්මම මිනිස්සු ඒක වැළඳ ගන්නවා ඉතින් ඒ වගේ අය නිසා විදේශ රටවල ඉන්න අපේ අහිංසක මිනිස්සු ගොඩක් අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ බොරුවට ප්‍රොමෝට් කරලා තියෙනවා YouTube කාරේ සල්ලි අරගෙන ලංකාවේ සමහර ওই මෑණියවරුන්ගෙන් එහෙම සල්ලි අරන් වීඩියෝ ගැහුවා පිටරට ඉන්න අහිංසක මිනිස්සු හොඳ බුද්ධි මට්ටමක් නැති අය මේවට අහු වෙලා තියෙනවා නන්තවත්. මල් ළඟ දැන් සල්ලියෝපු රිසිට් පවා මට එවලා තියෙනවා ළඟදී මට ප්‍රංශ ඉඳපු ලේඩි කෙනෙක් එවලා තියෙනවා රිසිට් එක ලක්ෂ 21ක් මේ මෑණිය කෙනෙකුට දීලා තියෙනවා මෑණිය දැන් ෆෝන් එක බ්ලොක් කරලාලු තියෙනවා ඈ මේ ඔය මෑණිය කියන එක්කෙනාට අෂ්ටමේ රාත්‍රියේවත් කියන්න දන්නේ නැති ගෑනු කෙනෙක් මේ ඉතින් මේ වගේ මම නම් එක්ක කියලා ඇති කලින් මම නම් කියන්න කැමති නෑ මේ රටේ YouTube කාර්යෝ මේ රොඩි ගෑනු පස්සේ මේ බොහොම දුර්වල ජ්‍යොතිෂ කිපිලිවන් විෂය හරියට දන්නේ නැති අයගේ වීඩියෝ දාලා මිනිස්සු නන්නත්තර කරලා තියෙනවා මම ওই මෑන්ියෝන්ගේ පින්තූරත් එක්ක සල්ලි යවපු ওই කාන්තාවගේ පින්තූරත් එක්ක මම ළඟදිම දවසක දැනුත් මට එක කරන්න පින්තූර තියෙනවා මම මුළු රටටම පවසන මේ වගේ ත්‍රාඩ වැඩ කරන්න හොඳනේ අහිංසක මිනි ගෑනු කෙනෙක් ඒ රටවල මේ සුපිරි ජොබ් කරන අය නෙමෙයි සාමාන්‍ය සුළු සේවයේ නියෙලා Taman සොයාගත්ත ඒ සල්ලි ටිකට මේ ආකාරයෙන් මේ YouTube කාර්යෝ බොරුවට ප්‍රොමෝට් කරන නිසා මේ ජ්‍යොතිෂය පිළිබඳ අවබෝධයක් නැති ගෑනු උන්ට අහු වෙච්ච මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිතුවා මේ වෙනකොට ඒක කරන වෙද මහත්තයෙකුත් ඉන්නවා අක්නිවේද මහත්තයා කියලා වේද මහත්තෙන් මේ ප්‍රෝඩාව දිගින් දිගටම මේ කරන ප්‍රෝඩාව ගැන වීඩියෝ පළ කරලා තියෙනවා. ඉතින් අමුණාන්සල මම කියන්නේ ගැන පොඩි දැනීමක් කරා. ඒ මෑණියෝන්ගේ නමත් එක්ක ඔක්කොම මම එලි මේ ළඟදීම දවසක එලි දක්වන මට අද උනන් නම කියන්න පුළුවන් එහෙමනේ පින්තූරක් දාලම ඒක ඉදිරිපත් කරනවා හොඳයි කියලා හිතුණා. මේ මම අද කියන්නේ තමුණාන්සලට මතක ඇති 87-88 බීසණේ මතකයිනේ 88-89 බීසණේ ඇති වුනේ ওই ඉන්දුලංකා ගිවිසුම අත්සංකරයෙන් පස්සේනේ එදා මේ රටේ JR මැරුවා 143ක් මැරුවා තිදම්දා පොලිසියට අණ දීලා තමන්ගේ මාතෘභූමිය ඒකීයභාවය ස්වාධීනත්වයේ භෞමික අඛණ්ඩතාවයේ වෙනුවෙන් පෙළපාලි ගිය මේ ඒ සුජාත දූදරුවන් එදා ඒ විදිහට ඝාතනය කරලා තමයි මේ ඉන්දුලංකා ගිවිසුම දේශද්‍රෝහී ඉන්දුලංකා ඉනියා ගිවිසුම ක්‍රියාත්මක කරේ. ඉතින් එදා ඒ බීසන යුගයට සම්බන්ධ බීසන යුගයට සම්බන්ධ අය නැවත මේ රටේ බලයට ඇවිල්ලා තියෙනවා. ඒ බලයට ඇවිල්ලා මේ වෙනකොට වසර එකහමාරක් විතර ගත වෙලා තියෙනවා.
නැවත මේ රටට වෙන්න යන දේ විතරන්නේ මම කියන්නේ ආසියාවටම ලොකු ප්‍රශ්න රාශියකටම මූණ දෙන්න වෙනවා ගෝලීය වශයෙන් ජ්‍යොතිෂය ගැන විග්‍රහ කරනවා නම් ආසියාවට හොඳ නැහැ 2024 වර්ෂය ලංකාවට නැවත බීසන යුගයක් ආරම්භ වෙනවා කොහොමද ඒක වෙන්නේ මේ පාලකයන්ට විරුද්ධව මේ රටේ ජනතාව අරගලයට එහා ගිය ජනතාවක් එකතු වෙලා උද්ඝෝෂණය කරනවා ළඟදිම දිනයක ඒ දවස උදා වෙද්දී මේ රටේ නායකයා වශයෙන් පත් වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ ඔහු ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ බටලන්ද වදකාගාරය ගැන කතා කරාම රනිල් වික්‍රමසිංහගේ නම අනිවාර්යෙන් ඈඳෙනවා ආ ඒ බටලන්දේ වදකාගාරයේට අමතරව එදා වැඩියෙන් මැරුණේ ජනතා විමුක්ති පෙරමුණේ කියන පිරිසනේ 8500ක් විතර මරලා දැම්මේ නමුත් හිරිකිතයක් නැතුව ඔය අනුර කුමාර කියන මිනිහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට 2015 කඩේ ගිය හැටි මේ රටේ මේ මේ වත්මන් ජීවිපිකාරෝ දන්නේ නැහැ එකක් කියලා දෙන්න ඕන එහෙම තමන්ගේ පක්ෂේ තරුණිය ඝාතනය කරපු ඒ රනිල් වික්‍රමසිංහලට කඩේ ගිය හැටි හොර හොරාට මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා දැන් ජීපි දැන් ඉන්න ජීපි කාර්යව දන්නේ නැ උන්ට ඒ ඔක්කොම අමතක වෙලා ප්‍රේමදාස පොදු සමාවක් හදලා මාව හිරෙන් නිදහස් කරාම මට දේශපාලට එන්න කිව්වම මේ රටේ 65000 තරුණිය මැරුවා කිය මරපු මිනිහ ළඟට මං යන්නේ මොකටද කියලා මං ප්‍රතික්ෂේප කරා මේ වුණාට මේ බලන්නකෝ අනුර කුමාරලගේ හැසිරීම කොහමද කියලා ආ ඉන්දියාවට ගෙන්නුවේ අනුර කුමාර ආ ඉන්දියාව හැම එකක්ම මේ විකුණනේම ගන්න බලන් ඉන්නේ චීනෙත් එක්ක තරගෙට ඒකට විරුද්ධව කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඒක නිසා ජීවිපිය එක නිහඬ කරන්න තමයි කටවහන්න තමයි ගෙන්නුවේ එදා විජේවීර ඉන්දියාවට විරුද්ධවනේ මේ රටේ ජනතාව පෝෂණය කරේ තමන්ගේ අදහස් වලින් ඉන්දියාව අපිව ආර්ථික අතින් ආක්‍රමණය කිරීමක් කරනවා කියලා නොයික් දේවල් එදා පැවසුවා අපිට මතකයි අනුර කුමාරට කියන මිනිහට කන්න හිතුනම කබර ගොයත් අල ගොයා වෙන මිනිහෙක් මං කියලා තියෙන දවල් මිගල් රෑ ඩැනියල් සංකල්පය මේ ජේපී කාර්යාල ළඟ තියෙන්නේ කියලා මේ රටේ අලුගෝසු මිනි මරපු 6500ක් මැරුවනේ ජනතා විමුක්ති පෙරමුණේ මේ රටේ මිනිස්සු අමුදාවේ බිස්සුන් මාන්සලා ග්‍රාමසේකවරු ඇතිරු පිරිස් මැරුවනේ මෙති මෙතිවරු ඒක ඒ කාලේනේ හෙල්මට් නැතුව යන්න දුන්නේ හෙල්මට් එක දාගෙන ඇවිල්ලා මූණ වහගෙනනේ තියලා වෙඩි තියලා ගියේ එහෙම යුගයක් එදා තිබ්බා අන්න එහෙම අද මිනිස්සුන්ට ප්‍රබා කරන් කිව්වනේ සති දෙකෙන් සිංහලට ඔක්කොම අමතක වෙනවා කියලා මේ රටේ 6500ක් මිනි මරපු අලුගොයසුවෙක් මේ රටේ ජනාධිපති කරන්න මේ මෝඩ මිනිස්සු පිරිසල් ලෑස්ති වෙලා තියෙනවා ඒක කවදාවත් එන්නේ නැහැ මම බඩගාගෙන යනවා ගෝල් පේස් එකට නුගේ කොට ඉඳලා අනුර කුමාර මේ රටේ ජනාධිපති වුණොත් කිව්වොත් මම ඒක කරනවා අපි කිව්වොත් දෙය කරන මිනිහෙක් මම ඒක කියන්නේ ජීවිතේර වෙන්නේ නැහැ ආණ්ඩුව බය වුණාට රනිල්ල බය වුණාට අපි බය නැහැ ජීවිතේට මේ දේව මණ්ඩලයේ ඉන්නකම් එහෙම දෙයක් වෙන්නේ නැහැ මං කියපු දේ තමයි වෙන්නේ මොකද්ද වෙන්නේ බීසනේ ආරම්භ වෙනවා මේ රටේ ජුනි ජූලි වෙද්දී බීසනේ ආරම්භ වෙලා මේ රටේ හිරගෙවල් පිරී ඉතිරලා යනවා පුළුවන් තරම් අත්තරන් ගොඩ ගන්නවා මිනිස්සු උද්ඝෝෂණය කරනකොට ආයේ ටයර් සෑල් පාරවල් දිගේ මිනි දකින්න වෙන යුගයක් උදා වෙන බව පවසන්න තමයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ දැන් මේක ආපහු කොපි කරලා ආපහු වීඩියෝ ගහනවා ඉතින් YouTube කාරණා අල්ලි දිලා එහෙම පිරිසක් ඉන්නේ තමන්ගේ මතවාදයක් ඉදිරිපත් කරන්න උන්ට ඇති විශ්වාසක්තියක් නැහනේ අනුන් කියන එක තමයි කොපි කරලා ගහන්නේ ඒ නිසා ඔන්න මම නැවත අනතුරු ඇඟවීමක් කරනවා මේ රටේ ජනතාවට තමුන්නාන්සේලා ඉතා බුද්ධිමත්ව ප්‍රවේශමෙන් ජීවත් වෙන්න එක එක්කෙනාගේ උසගැන්වීම් මත තමුන්නාන්සේලා තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ලෑස්ති වෙන්න ආය බීසනකාරී යුගයක් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති නායකත්වයට ආරම්භ වෙනවා තමුන්නාන්සේලට මං කියනවා එක එකාගේ ලනු කාලේ වට යන්න එපා එහෙමනම් තමුන්නාන්සේලා ජීවිතේ මන්දිකවන්න වෙනවා
ආයේ ටයර් සෑයවල් මිනි කඳු ගොඩ ගැහෙන හිරගෙවල් වල පිරී තිරෙන මට්ටමකට මේ රටේ ජනතාව පත් වෙනවා කියන එකත් සම්බන්ධව කියලා ජය වතුරන් සර්ණ